ආයිබෝවන් අද මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දෙවන වාරයට අදාළ පාඩම් එකකයක් වන ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධයෙන් මුලින්ම අපි ගුණෝත්තර ශ්‍රේණි යනුවෙන් කුමක් අදහස් වන්නේදයි සොයා බලමු දරුවනේ ගුණෝත්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වන්නේ යම් සංඛ්‍යා අනුක්‍රමයක මුල් පදය හැර සෙසු ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදූ විට ලැබෙන ආගය නියතයක් නම් අපි එවැනි සංඛ්‍යා අනුක්‍රම හඳුන්වනවා ගුණෝත්තර ශ්‍රේණි කියලා. හොඳයි අපි මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමයේ දිහා විමසිල්ලෙන් බලමුකෝ. 3 6 12 24 48 මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමයේ අපි ඕනෑම අනුයාත පද දෙකක් අරගෙන පසු පදය ඊට පෙර පදයෙන් බෙදලා බලමු. පළමු අවස්ථාව දිහා බලන්න. හය බෙදීම තුන හය දෙක තුනෙන් බෙදුව විට පිළිතුර අපිට ලැබෙනවා පිළිතුර දෙකක් ඊළඟ පද දෙක අරගෙන බලමු 12 හයෙන් බෙදලා බලමු එවිටත් අපිට පිළිතුර ලෙස ලැබෙන්නේ දෙක ඊළඟ අවස්ථාව 24 12ෙන් බෙදලා බලමු එවිට පිළිතුර ලැබෙන්නේ පිළිතුර දෙක අපි අවසන් පද දෙකත් ඒ ආකාරයටම බෙදලා බලමු 48 බෙදීම 24 අපිට පිළිතුර ලැබෙන්නේ දෙක එහෙනම් මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමයේ මුල පදයේ හැරුණාම වෙනත් ඕනෑම පදයක් ඊට පෙර තියෙන පදයෙන් බෙදුවාම ලැබෙන ආගය නියතයක්. එහෙනම් අපිට මෙන්න මේ ලක්ෂණය තියෙන මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමය අපිට හඳුන්වන්නට පුළුවන් ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. ඉතින් මේක අපෝ විස්තර කරොත් ඉහත සංඛ්‍යා අනුක්‍රමයේ ඕනෑම අනුයාත පද දෙකක් අතර අනුපාතය සමානයි. ඕනෑම අනුයාත කියලා කියන දරුවන එක ළඟ පිහිටි පද දෙකක් අතර අනුපාතය සමානයි. පසු පදයේ පෙර පදයෙන් බෙදුවාම ලැබෙන ආගය නියතයි. නම් මුල් පදය හැර ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදුව විට ලැබෙන ආගය නියතයි. ඒ නිසා අපි හඳුන්වනවා මෙවැනි සංඛ්‍යා රටා ගුණෝත්තර ශ්‍රේණි කියලා. අපි බලමු ගුණෝත්තර ශ්‍රේණියක් සම්බන්ධයෙන් කතා කරද්දී පොදු අනුපාතය පිළිබඳ සංකල්පයක් තියෙනවා. අපි මේ පොදු අනුපාතය කියන්නේ මොකක්ද කියලා විමසලා බලමු. දරුවනි අපි දන්නවා ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය හැරුණාම සෙසු ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදුව විට ලැබෙන ආගය නියතයක්. එහෙම වෙන සංඛ්‍යා රටාණේ අපි ගුණෝත්තර ශ්‍රේණි කියලා කිව්වේ. අන්නේ නියත ආගයට අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය කියලා. මොකක් කියලාද හඳුන්වන්නේ? පොදු අනුපාතය. මේ ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය අපි සංකේතවත් කරන්නේ සිම්පල් R මගින්. ඒ පොදු අනුපාතයේ මෙන්න මේ ආකාරයට හොයන්නට පුළුවන්. ඕනෑම අනුයාත පද දෙකක් සැලකුවාම ඒ අනුයාත පද දෙකෙන් පසු පදය බෙදන්නට ඕනේ පෙර පදයෙන්. පසු පදය බෙදන්නට ඕනේ පෙර පදයෙන්. ගුණෝත්තර ශ්‍රේණියක නම් මෙන්න මේ අනුපාතයේ නියතය. ඒ අනුපාතය තමයි අපි හඳුන්වන්නේ ශ්‍රේණියේ පොදු අනුපාතය කියලා. දැන් බලන්න 3 6 12 24 48 කියන සංඛ්‍යා අනුක්‍රමය මේක අපි කලින් ඔයලා බලලා දැනගත්තා මේක ගුණෝත්තර ශ්‍රේණිය. එහෙනම් මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය අපිට දෙකයි. එහෙනම් ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදුව විට ලැබෙන ආගයේ නියතයක්. ඒ නියත ආගයේ දෙක නිසා අපි හඳුන්වනවා පොදු අනුපාතය දෙකයි කියලා. ඊළඟට බලමු මෙන්න මේ ලක්ෂණ යොදාගෙන අපිට පුළුවන් දරුවනේ යම්කිසි සංඛ්‍යා අනුක්‍රමයක් ගුණෝත්තර ශ්‍රේණියක්ද නැද්ද කියලා තීරණය කරන්න. ගුණෝත්තර ශ්‍රේණියක් නම් අනිවාර්යයෙන්ම ඒ සංඛ්‍යා අනුක්‍රමයේ මුල් පදයේ හැරුණාම සෙසු ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදුවාම ලැබෙන ආගයේ නියතයක් විය යුතුයි. 5 10 20 30 ගුණෝත්තර ශ්‍රේණියක්ද හේතු දක්වන්න. අපි එක් එක් අවස්ථාවේ අනුයාත පද දෙකෙන් පසු පදයේ පෙර පදයෙන් බෙදමු. 10 බෙදීම 5 පිළිතුර 2යි. ඊළඟ අවස්ථා දෙක බලමු. 20 බෙදීම 10 පිළිතුර 2යි. ඒ අවස්ථා දෙකේදී නම් නියත ආගයන් දෙක සමාන වුණා. ඒ කියන්නේ පද අතර අනුපාතය සමානයි. ඊළඟ අවස්ථාව බලමු 30 බෙදීම 20. 30 බෙදීම 20 බිඳුවට බිඳුවක් ඉවත් වෙලා යනවා. 3 දෙකෙන් බෙදුවාම 1.5යි. එහෙනම් මේ රටාවේ ඕනෑම පද දෙකක් සැලකුවාම අනුයාත පද දෙකක් සැලකුවාම පසු පදයේ බෙදීම පෙර පදයේ කියන අනුපාතයේ සෑම විටම නියතයක් නොවන බව පැහැදිලි. ඒ නිසා අපිට මෙන්න මේ අනුයාත පද අතර අනුපාතය සමාන නොවන හින්දා මෙන්න මෙම සංඛ්‍යා රටාව ගුණෝත්තර ශ්‍රේණියක්
නෙවෙයි කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ අවස්ථාව බලමු. 3 ඍණ 9 27 ඍණ 81 ගුණෝත්තර ශ්‍රේණියක්ද හේතු දක්වන්න. දරුවනේ අපි මේ අවස්ථාවේදීත් ගුණෝත්තර ශ්‍රේණියක්ද කියලා හොයලා බලන්න. අනුයාත පද, පසුපදය, පෙරපදයෙන් බෙදෙනවා. ඍණ 9 බෙදීම 3 පිළිතුර ඍණ 3යි. ඒ වගේම ධන 27 බෙදීම ඍණ 9 පිළිතුර ඍණ 3යි. ඒ වගේම ඍණ 81 බෙදීම 27 පිළිතුර ඍණ 3යි. එහෙනම් අපි දන්නවා මේ අනුයාත පද අතර අනුපාතය සමානයි. එහෙනම් මේ රටාව මොකද වෙන්නේ? 9 මේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා අපිට නිගමනයකට එළවෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟ අවස්ථාව 5 ගුණෝත්තර ශ්‍රේණිවල පොදු අනුපාතය සොයන්න. දැන් කලින් අපි කතා කරේ ඒවා ගුණෝත්තර ශ්‍රේණිද කියලා හෙව්වා. ඒතර හැම පදයක් හැම අනුයාත පද දෙකක් අතරම අනුපාතය අපි සොයලා බැලිය යුතුයි. නමුත් මේ අවස්ථාවවලදී දරුවනේ මේවා ගුණෝත්තර ශ්‍රේණි කියලා දීලා තියෙන හින්දා සෑම පද යුගලයක් අතරම අනුපාතයේ සෙවිය යුතු වෙන්නේ නැහැ. අපි පළවෙනි ගැටලුවට විසඳුම සොයමු. මේ අවස්ථාවේදී අපිට කරන්නට තියෙන්නේ මේ අනුයාත පද කැමැති අනුයාත පද දෙකක් අරගෙන පසුපදයේ පෙරපදයෙන් බෙදන්න. දැන් අපි 10 බෙදමු. මුල් පද දෙක සැලකුවොත් 10 දෙකෙන් බෙදුව විට පිළිතුර 5. එනම් පොදු අනුපාතය 5යි. පුළුවන් වෙනත් පද දෙකක් බෙදන්නත් පුළුවන්. 50 10 බෙදන්නත් පුළුවන්. ඒත් පිළිතුර 5යි. ඊළඟ අවස්ථාව බලමු. අපි මේ අවස්ථාවේදීත් මේ මුල් පද දෙක සැලකලා බලමු. පසුපදය බෙදන්න ඕනේ පෙරපදයෙන්. දැන් මේ මුල් පද දෙක සැලකුවාම පසුපදය 125යි, පෙරපදය ඍණ 625යි. අපිට 125න් පද සුළු කරන්නට පුළුවන්. ධනයි ඍණයි බෙදුව විට පිළිතුර ඍණ 5න් 1යි. එහෙනම් මේ රටාවේ මේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය ඍණ 5න් 1යි. අපි ඊළඟව ගැටලුවට යොමු වෙමුකෝ. ඒ අවස්ථාවේදීත් අපිට මේ භාගාකාරයෙන් පදේ දීලා තියෙන්නේ. නමුත් ගුණෝත්තර ශ්‍රේණියක් බව දීලා තියෙනවා. අපි මේ මුල් පද දෙක අරගෙන පොදු අනුපාතය සොයමු. පසුපදය 6න් 2යි. ඒක බෙදන්න ඕනේ 2න් 1. බෙදුවාම අපි දන්නවා බෙදීම ගුණ කිරීම ලෙස සකස් කරන්න පරස්පරයෙන් ගුණ කරන්න ඕනේ. පරස්පරයෙන් ගුණ කළ විට 2න් 1 2 වෙනවා. 2ට දෙවරක් 1යි, 6ට දෙවරක් 3 නිසා අපිට පිළිතුර ලැබෙනවා 3න් 2යි. මේ අනුව මේ රටාවේ මේ සංඛ්‍යා අනුක්‍රමයේ පොදු අනුපාතය වෙන්නේ 3න් 2. අපි ඊළඟට දරුවනේ අවධානය යොමු කළ යුතුයි ගුණෝත්තර ශ්‍රේණියක පද සම්බන්ධයෙන්. ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම පදයකින් ආරම්භ කරලා පොදු අනුපාතය සමාන වන පරිදි පද ඕනෑම ගණනක් දක්වා රටාව අපිට දීර්ඝ කරගෙන යන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දරුවනේ ගුණෝත්තර ශ්‍රේණියක මුලින්ම පිහිටන පදය හඳුන්වන්නේ මුල් පදය කියලා. එය සිම්පල් ඒ මගින් තමයි නිරූපණය කරන්නේ. මෙන්න මෙය අපිට ඉදිරි පාඩම් කොටස්වලදී උඟාක් අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දරුවනේ මේ ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය අපි පළමු පදය කියලා හඳුන්වනවා. ඒ වගේම ඉන් පළමු පදයෙන් පසුව පිළිවෙලින් පිහිටි පද අපි හඳුන්වන්නේ දෙවන පදය, තුන්වන පදය, හතරවන පදය, පස්වන පදය ආදී වශයෙන් අංකණය කරනවා. එහෙම ගිහිල්ලා n-වන අවස්ථාවේ පිහිටන පදය අපි සලකන්නේ n-වන පදය. අපි ඒ සඳහා අංකණයකුත් කරනවා. අපි සාමාන්‍යයෙන් පළමු පදය අංකණය කරන්නේ t1 කියලා. ඒකට හේතුව මේ කෙටිව ලියා දැක්වීමේ ක්‍රමයක්. පදය යන්නට ඉංග්‍රීසියේ භාවිතා වන වචනය වෙන්නේ term යන පදය. ඒ නිසා තමයි අපි t යන අක්ෂරය භාවිතා කරලා පළමු පදේ නිසා එය t1 ලෙස ලියා දක්වනවා. අපි ඊතර දෙවන පදේ අපි සාමාන්‍යයෙන් අංකණය කරන්නේ එතකොට t2 කියලා. තුන්වන පදේ අංකණය කරන්නේ එතකොට අපිට t3 කියලා. එතන මේ අංකණය ඊටා වැදගත් ඉදිරි ගැටලුවලදී. මේ වගේ අවස්ථාවලදී සිව්වන පදේ t4, පස්වන පදේ t5 ආදී වශයෙන් ගත්තාම n-වන පදේ අපිට අංකණය කරන්න පුළුවන් tn විදියට. මෙන්න මේ අංකණය අපිට ඉදිරියේදී හුඟක් අවස්ථාවලදී වැදගත් මේ අංකන ක්‍රමයේ නිසා ඔබ මතක තබා ගත යුතුයි. දැන් බලන්න ඒ අනුව සරල ගැටලුවක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. 3 ඍණ 6 12 ඍණ 24 48 ඍණ 96 ගුණෝත්තර ශ්‍රේණිය සලකන්න. ශ්‍රේණියේ මුල් පදේ. ශ්‍රේණියේ මුල් පදය කියලා කියන්නේ මුලින්ම පිහිටන පදේ. දැන් මේක නිරීක්ෂණය කරාම අපිට පැහැදිලි t1 මුල් පදයේ සමානයි 3යි. දෙවෙනි ප්‍රශ්නේ තෙවන පදය ලියන්න. තුන්වන පදේ 1යි 2යි 3යි. තුන්වන අවස්ථාවේ පදය 12. තුන්වන ප්‍රශ්නේ වෙන ශ්‍රේණියේ 6වන පදය සොයන්න. අපි ලියමු රටාව දීර්ඝ කළ තිර නිසා 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6වන පදය නම් වෙන්නේ t6 ඍණ 96යි. හතරවෙනි ප්‍රශ්نين අහලා තියෙන ශ්‍රේණියේ පොදු අනුපාතය ලියන්න.
මේ පොදු අනුපාතය කියලා කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් නම් ඕනෑම අනුයාත පද දෙකක් සලකලා පසු පදය පෙර පදයෙන් බෙදුවාම ලැබෙන අනුපාතයේ නියතයක්. අන්නේ අගයයි හොයන්න කියන්නේ. අපි යම් අවස්ථාවක් සලකමු. මේ අවස්ථාවේදී මා සලකලා තියෙන්නේ මුල් පද දෙක. එහෙනම් දෙවන පදයේ පසු පදයේ අපිට ඍණ 6යි පෙර පදයේ 3යි. එහෙනම් මේ අනුව අපිට පිළිතුර ලියන්න පුළුවන් ඍණ 6 3න් බෙදුව විට ඍණ 2යි කියලා. දැන් දරුවනේ මේ ගුණෝත්තර ශ්‍රේණියක විශේෂ ලක්ෂණයක් තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණියක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අපි දන්නවනේ මුල් පදයේ හැරුණාම සිසු ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදුවම ලැබෙන අනුපාතයේ නියතයක්. අන්නේ නියතය නිසාම ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදයේ හැරුණාම සිසු ඕනෑම පදයක් ඊට පෙර පදයේ දරුවනේ පොදු අනුපාතයෙන් ගුණ කරලා ලබා ගන්න පුළුවන්. දැන් මේ අනුව ගැටලුවක් විසඳන්න පුළුවන්. මුල් පදය 3 වූද පොදු අනුපාතය 4 වූද ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 4 ලියන්න. හොඳයි. එතකොට අපි දන්නවා T1 පළමු පදය අපි දන්නවා 3යි. දැන් දෙවනි පදය අපිට ලියන්න පුළුවන් මුල් පදය පොදු අනුපාතයෙන් ගුණ කරලා. ඒ කියන්නේ 3 වරක් 4. 3 වරක් 4 පිළිතුර කීයද වෙන්නේ 12යි. දැන් තුන්වෙනි පදයේ බලමු. තුන්වෙනි පදයේ වෙන්නේ T3. එහෙනම් දෙවනි පදයේ පොදු අනුපාතයෙන් වැඩි කරාම තුන්වෙනි පදය ලැබෙනවා. දැන් අපිට මේක රටාවක් කරන් නිරීක්ෂණය කරාම ඊටම පැහැදිලි වෙනවා. ඉතින් තුන්වෙනි පදයේ වෙන්නේ 12. 12 4න් වැඩි කරන්න පුළුවන්. 12 4න් ගුණ කරපුවාම 48. අපිට පද 4ක් හොයන නිසා අපි T4 වෙනි පදයෙන්ම එහෙම නැත්නම් T4 4 වෙනි පදේ හොයමු. එහෙනම් 4 වෙනි පදේ ලබා ගන්න අපිට පුළුවන් 48 පොදු අනුපාතයෙන් වැඩි කිරීම. පොදු අනුපාතය අපිට දීලා තිනවා 4යි. 48 4න් වැඩි කරාම අපිට පිළිතුර ලැබෙනවා 192. හතර වරක් 832න් 2 3ක් ඉතුරුයි. හතර වරක් 4 16යි 3යි 19. එන 192යි. මේ අනුව අපිට අහලා තියෙන එකට පිළිතුර මේ ආකාරයට ලියන්න පුළුවන්. එම නිසා මුල් පද 4 වනුයේ 3 12 48 192 වේ කියලා අපිට පිළිතුර ලියන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් දරුවනේ අද මේ අපි සාකච්ඡා කරේ ගුණෝත්තර ශ්‍රේණියක් සම්බන්ධයෙන් වූ මූලික කරුණු කාරණා කිහිපය. ඒ යටතේදී අපි ඉගෙන ගත්තා ගුණෝත්තර ශ්‍රේණිය හඳුනා ශ්‍රේණිය හඳුනා ගත්තා. ඒ වගේම ගුණෝත්තර ශ්‍රේණියක ලක්ෂණ, පොදු අනුපාතය, ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය සහ මුල් පදය ඇසුරු කරගෙන අපිට ශ්‍රේණියේ පද යම්කිසි පද ගණනක් ලිවීම දක්වා වූ ගැටලු තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කළේ. අපිට ඊළඟට තියෙනවා දරුවනේ සාකච්ඡා කරන්නට ගුණෝත්තර ශ්‍රේණියක එන්වන පදය හා සම්බන්ධ ගැටලු. ඉතින් අපි ගුණෝත්තර ශ්‍රේණියක එන්වන පදය හා සම්බන්ධ ගැටලු ඇතුළත් පාඩමකින් ඔබව හමු වනතුරු අදට මා ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.